ඉතින් මතක් කරනවා මේ ගිව්අවේ එක ගැන. ගිව්අවේ එකේ පළවෙනි තැනක විතර අපි දෙන්නේ කැඩ්බරි චොක්ලට්ස් පිරිච්ච බෑග් එකක්. ගුගල්ලගෙන පෙන්නනවා දැන් වැටෙනවා 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 කියලා. සාමාන්‍ය ස්නෝ ෆ්ලේක් 3-4ක් වගේ තමයි වැටුනේ නේ. ඔය බලමුකෝ බලමුකෝ බලමු. වැටියන් 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 වැටියන්. මෑණියක බලන්න. මේ ඔකේ මුල දවසේ දෙකේ තමයි ඉතින් ඔකේ ජොලිය තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ලොකු ඔක්කොම දැන් අතින් ඉතින් පතාගෙන උතාගෙන නෙමෙයි ඉන්නේ. පට්ට හිතල කොතල කොතල නලවන්නේ. අහසන සුදු පාට ලදීනා නේ. මට ගෑස් වල යෝගට් එකක් ගන්න ඕන බෝ. ඊම වෙටන කන නටනට බලාගෙන ආශාවෙන් බලාගෙන ඉන්න. නෑ මම අම්මගේ අම්මයි තමයි දෙන්නන්න පුළුවන් මට. ධාරානිපාත හිමවටන සිද්ධ වෙන අවස්ථාවේදී අපේ ආදී පොඩිකොර අපේ ඇවිල්ලා බඩ කැප් එක දැම්ම කවුද පුතේ? හරි කැත්තට දාලා තියෙනවා. ස්ක්‍රීන් නෙමෙද දැම්මේ? ස්ක්‍රීන් නෑ අද නේ. ඉතින් හිටිය නේද? පුතේ ස්නෝ කරන දැක්කද ඔයා? ඔව් අඩෝ ආ බබේ. ඉතින් මේ අපේ ආලුවන්ට කියන්නේ ස්නෝ බලන්න කියලා. ඔබ පටන් ගත්තා නේද ආදි? ඔයාලට හැපිද? ස්නෝ වෙනව නේද? ඔයා ආසයිද? ඒ ඔයාගේ විශේෂ ඒවාගේ නේ ඇඳුම් වල වැටලා මේ සැරට වැටේ වගේ නේ. එදා වගේ වැටෙනවද හොඳ? හරි බබා බල්ලගෙන මං එන්නම් ඈ. අම්මගත්ත කවලාගෙන අම්මගේ පේන්නේ. ෂොට් එක දෙන්නත් දැන්න මේකට කිට්ටු වෙන්නේ. වැටුණා දැන් උගල දැක්කනේ හොඳට වැටුණා දැන් ආයි නෑ මේ කියලා පෙන්නන්න ඒක නෑ
ඊට පිලාවේ තිබ්බ වෝල්ටම් පොස්සර. දැන් අපි මේ බබාවත් අරගෙන එන ගමන් මේ බල බල ආවහම මේ අපි හිතුව අපේ පැත්තට ගොඩක් හැටිලා තියෙලා නැහැ. තාත්තා හිටියා මේ එළියට බහලා බලන්න. අපි තාත්තා වදාගත්ත. දැන් මේ යනවා අපි පොඩ්ඩක් එපින් ෆොරස්ට් එක පැත්තට. මේ ඉතින් කුමාර හිබු පෙන්වන්න නැසෙ මං ආයි ඕගලන්ට මතක් කරන අපේ ගිව්වෝ කියලා නะ. අපි ලබන 13 වෙනිදා ලයිව් ඇවිල්ලා අපේ ජයග්‍රහකයන් තෝරනවා. දැන් අපි ඔයාලට කිව්වනේ මේ ගිව්ව එකක් දෙනවා කියලා. අපි කාර් එක හරියටම ගෙස් කරත් එහෙම. ඉතින් ගිව්ව එකේ පළවෙනි තැග්ග විදිහට අපි තීරණය කරා මේ ඔයාලට කැඩ්බරි චොක්ලට්, ඉංග්ලන්ඩ්වල කැඩ්බරි චොක්ලට් පිරිච්ච ලොකු බෑග් එකක් දෙන්න. ලොකු බෑග් එකක් වළුම් කොච්චර ලොකුද කියලා. හරිද? ඇත්තරම ඇත්තම කියන්නේ විහිළු නෙමෙයි මේ. ඉතින් ඒ වගේම ඒක දෙන්නේ හරියටම කාර් එක නම් කරන කෙනාට. ඒකට ඒ කන්ඩිෂන්ස් ටික හරියට තියෙනවා. ඒ ටික කන්ඩිෂන්ස් ටික හරියට තියෙනවා නේද? කන්ඩිෂන්ස් ටික මතක් කරගන්න. කන්ඩිෂන්ස් ආයි මතක් කරනවා. එහෙනම් මේ කියන්නේ කාර් එකේ මොඩල් එක හරියට නම් කරන්න ඕන. ඒ මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඕන. ඔයගොල්ලන්ගේ සෝෂල් මීඩියා වල, ඒ කියන්නේ Facebook එකේ, Instagram එකේ ෂෙයා කරන්න ඕන. ඉතින් එහෙම කරලා අපිට ඒක ස්ක්‍රීන්ෂොට් එකක් එවන හැම කෙනෙක්ට, හැමගේ ස්ක්‍රීන්ෂොට් එවන අය අතරින් කෙනෙක්ව තෝරලා අපි මේ ඒ පළවෙනි තැනක තියනවා. ඊට පස්සේ තවත් තැගි පහක් දිනා ගන්න චාන්ස් එක තියෙනවා මේ ඒ අදාළ කාර් වීඩියෝ එකේ. මම වීඩියෝ එකක් මෙතනින් මේ කාඩ් එකෙන් ඩිස්ප්ලේ කරන්න. ඒ වීඩියෝ එකට කමෙන්ට් කරන ඕනම කමෙන්ට් එකකින් කමෙන්ට් පහක් තෝරන. ඒකින්ද ඔයගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට්ස් කරන්න. කමෙන්ට්ස් වලින් පහක් තෝරලා ඒගොල්ලන්ට අපි රීලෝඩ්ස් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ලයිව් එකේදී ඒකේ තියෙන කන්ඩිෂන්ස් බලන්නේ නැහැ. ඒක ඒක කිසිම කන්ඩිෂන් නැහැ. අපි කමෙන්ට්ස් විතරයි ගන්න. මුකුත් කන්ඩිෂන්ස් නැහැ. ඔයගොල්ලෝ ෂෙයා කරත් එකයි නැත්ත් එකයි. හැබැයි කමෙන්ට්ස් දෙන්න ඕන. කමෙන්ට්ස් වලින් තමයි තෝරන්නේ. එතකොට ඒක අපි ලයිව් එකේදී කියනවා කවුද ජයග්‍රහකයෝ කියලා. ඉතින් මතක ඇතුව අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, අනිත් අයත් මේ කිව්වේ ගැන කියන්න. තව සතියයි තියෙන්නේ. ඉතින් තව සතියකින් ලබන සතියද කොහෙද? ඔව්. ලබන සෙනසුරාදා තමයි වැඩේ වෙන්නේ. හින්දා ඉක්මනටම මේ ඒක comment කරලා ඔයගොල්ලොත් set වෙන වැඩේට. එහෙනම් ඉතින් ඔබරි අප්පන් හිතර ඔයගොල්ලෝ ගොඩාක් හිම enjoy කරා කියලා. ඉතින් මෙහෙම තමයි ලන්ඩන් වල සෑහෙන ඉන්වර්ටර. දැන් අපි මේ පොඩ්ඩක් මේක පොඩ්ඩක් කන්දක් වගේ තියෙන පැත්තකට මේ පැත්ත ලස්සනයි. දැන් අපි හිමේ ලිස්සන ලෑස්ති වෙලා ඉන්නේ. ආදිවරු මම අනවරන්ච මරන්දි ඉස්සගෙන අතරේ පාලේට ඉන්නවා. දැන් නම් සුපිරියට වැටෙනවා. ඔය වැටිල්ල අංකල් හොඳට වැටුණා. සුදු වෙන්න වැටුණා. පොළොව රස නැත්තම්. මේ හොඳට වැඩි. අන්න හිමපතනේ කොහොම හරි ඉතින් සාර්ථක වුණානේ. ඔයාලට මෙහෙම හරි පෙන්නුවානේ හිම. දැන් මේ හිම නම් දන්නවා. හිම තියෙන රටවල් වල කට්ටිය YouTube කරනවා තමයි. මේ වීදුරු ක්ලේ කරනවා. මේ හිම වැටෙනකන් පොඩ්ඩ නාත්තන් ඉන්නසන්. බලන්න මටත් ආසයි. ලස්සන ඉරියකට නේ මේ වන්නේ කරනවා. ලස්සන මේක පොඩි
ෆාම් එක. උඩ තියෙන්නේ පෙන්ෂනර්ස් ලාගේ හවුසින් ස්කීම් එකක්. ඒ පැත්තටත් යනවා. ඒක ගැන වෙනම වීඩියෝ එකක් අපි ඔයගලට කරන්න. දැන් මේ යවට ස්කී. හිමිසිරි හිමසිරි බලමු. මේ 100ක් තියෙනවා 100ක් තියෙනවා. මෙතන ඉන්න 100ක් හිම් බලන්න ඇවිල්ලා. මොකද හිතන්නේ? අමුතුම අත්දැකීමක් ඒකත්. ඉතින් පාරේ හතරට මේ වගේ දෙයක් ඉදි. ඔව් ඉන්නකෝ ඉන්න දෙයක්. ස්කොට්ලන්ඩ් යනකොට හොඳටම බලා ගන්න පුළුවන් ඔය හිස් ස්නෝ එක. හැබැයි ඉතින් මේ ඉදිරිය වැටුණොත් දිගටම මෙහෙත් එහෙමයි. ආදි නම් තාම දොයි ආදි. නර්සරි ගිහිල්ලානේ ආවේ. සුදුමැණික. සුදුමැණික. මේ ස්නෝ කරනවා. ඔයා බහිනවද මේ ලස්සන ඒරියා එකට ඉන්නේ? ෆාම් එකක් ගාවට ආවම. ඔයා බහිනවද පුතා තව දොයි ඉනවද? හරිද එනවද? බසන්නද? ඔන්න හොඳට වැටෙනවා. ඔන්න ආදියා වැටෙනවා හොඳට. මේ කුමාරි මට සතුටු වලට මම දැන් හිතුවේ මොනවද වෙන්නන්නේ කියලා පටන් ගන්න විදියට දැන් අපි ස්ටෝරි කරගෙන යනවා අස්සෝ පාරක් ගැටෙන හොඳට බලමු මේක පෙට්ටියනවා කිදු හොඳයි දලේ හරි හරිම ලස්සනයි. ඉතින් මේක තමයි මට ඔයාලට පෙන්නන්න මම ඉතින් හවදිස්සම වටේ දේවල් පෙන්නන්න හරි ආසයිනේ ඔයාලට. හොඳටම ස්නෝ කරනවා දැන් හිතලා එයා. දැන් මේ අඳු මදි. අත තියන් ඉන්න බෑ. මොන වාහනයක් එනවා? සුරක් කියලා. සුටි. සුටික්කා. සුටික්කා. මේ මොකද ඉතින් ඔයාලට හිතන්නේ? ඈ? අන්න ෆලෝව සුදු වෙලා, අන්න පාර සුදු වෙලා, අන්න පාර සුදු වෙලා. රිජි ෆෝම් කට වැටෙන වගේ. ඔව් අර රිජි ෆෝම් වල වගේ නේද? ඒ කියන්නේ හිමයි අයිසුයි දෙකම. දෙය ගැතර ගවරා දෙන එක නම් මං ඇහැරුවේ. ආ මේ පැත්ත හොඳ හොඳ තැනකට ඇවිල්ලා තින්න ස්නෝ බලන්න. හරි මේ තින්න ස්නෝ කරලා. සමහර කාලවලට මේගොල්ලෝ ලැවෙන්ඩර් එහෙම දානවා අර අර හරියෙම අර අර ගෙවලනේ පිටිපස්සේ මේ හරියට තියෙන තනකොළ අර වගේ හරි ඉතින් හරි එතකොට පට්ටම කොළ පාටයි ග්‍රීනිෂ් ඉරිය එකක් තියෙන්නේ අර ලස්සනයි ඉතින් දැන් නම් ලස්සන නෑ සමයකට එක්කන් එන්න ආයි මෙහෙට හරි ලස්සන හරි මේ සියලුම නල ජලය තෙකලා විදුලිය සමග අපේ ගෙදරට විනාඩි 2 3ක දුර මේ මේ මීටියට හරිද තෙකලා විදුලිය කොහොමද ඔ අන්න මුව ටික ඉන්නවා අන්න අංගල් බලන්න මුව රෑනක් අර ගස්සයට ඔක්කොම මෙතන වහලා තියෙන්නේ වහලා වහලා නෙමෙයි නේ ඉන්නේ යන්නේ ඉන්නවා අපි එතනට යන්න බලන්න ඕන වාව් මුව පෙන්න ඔය ඉතින් අපි නවත්ත බලවත්ත පුළුවන් තරකට යනකම් ඉන්නකෝ ඒක අහන්න කියලා පිටස්සේ මේ නවත්තන අනේ ඔතන නවත්තන පොඩ්ඩක් මෙන්න බලන්න මුව රංචුව බලන්න කී දෙනෙක් ඉන්නද කියලා ඔන්න ඕගොල්ලෝ ඉංගලන්ති මෝඩ් දෙක ඈ මට වෙන ඔක්කොම මෝඩ් එකේ තියෙන ඉන්නවා ස්නෝ කරේද කට්ටිය දෙන්න එකතු වෙලා Thank you.
ඉංගලන්ති මූටික අපි මේක ප්‍රයිවට් ලෑන්ඩ් එකක් ඉතින් අපිට ඒකට යන්න බෑ කින්ද නැත්නම් ඒත් ළඟට ගිහිල්ලා පෙන්නන්න තිය බාහිර නැණ ඉතින් නෝ පබ්ලික් ඇක්සස් කියලා ගහලා තියෙනවා නැත්නම් මේකේ විවාහන උනත් යන්න පුළුවන් මේවට ඉතින් හරි නෑනේ ප්‍රයිවට් එකක් නේ අපිට අවශ්‍ය නැතු යන්න බෑ නැත්නම් ඔයගොල්ලෝ මම ඇත්තට ගිහිල්ලා ගිහින් පෙන්නනවා මේ දිගටම ඉන්නවා අර හරිය තමයි අතර ඉන්නවා වගේ අතර 50කට වැඩි ඉන්න මූ සෙට් එක ලොකු මූ රංචුවක් ඉන්නවා මේ මූ රංචුව මෙතනත් ඉන්නවා මේගොල්ලොම දන්නේ මේ හරිය පින් ෆොරස්ට් එකේ කෑලි තියෙන්නේ ජොයින් වෙලා තියෙන තැනින් තැනට ඉතින් මේ අපතන මේ වගේ මූණ නම් හරි සුළු බෑ කලින් මම ඔෆිස් ගිය ටිකක් ඇතුළ පැත්තරලා සිටි එකෙන් එළියට මම උදේට ඇර වෙලාවට ඔය දැන් හිම කාලේ මෙහෙම හරහට පණිනෝ මේ පාර හරහට ලොකු මූව පණිනෝ මේ මම එදාසල වීඩියෝස් උත් ගත්තමයි මම ඔයගොල්ලන්ට බ්ලොග්ස් විදිහට නම් දාන ටයිම් තිබ්බේ නැහැ ඒකට මම ඔෆිස් ගිහින්ද ඉතින් මතක් කරනවා මේ ගිව් අවේ එක ගැන ගිව් අවේ එකේ පළවෙනි තැනක් විතර අපි දෙන්නේ කැඩ්බරි චොක්ලට්ස් පිරිච්ච බෑග් එකක් ඒ වගේම තව අපි ජයග්‍රහකයෝ 5 දෙනෙක් තෝරනවා ඒක තෝරන්නේ රෑන්ඩම්ලි කමෙන්ට්ස් කමෙන්ට් කරපු අයගෙන් ඕනම 5 දෙනෙක් තෝරලා අපි ලංකාව යනනම් ඒගොල්ලන්ට රීලෝඩ්ස් දෙනවා මෙහැ නම් අපි ඔබ ඩිස්කස් කරලා මොකද කරන්න කියලා බලමු මෙහැට මොනවද කරන්න පුළුවන් කියලා ඒක තාම ඇත්තටම ඩිසයිඩ් කරන්නේ අපි ගිව් එක වෙලාවෙදි කියන්නම් ඒක ඉතින් ඒක හින්දා දැන් රීලෝඩ්ස් වලට කන්ඩිෂන් එකක් නැහැ ඕගොල්ලන්ට තියෙන කමෙන්ට් කරන්න විතර අනිවාර්යෙන් කායිකී වීඩියෝ එකට කමෙන්ට් කරන්න ඊට පස්සේ ඔයාලට අපි මේ සෙන්සුරාදා ලයිව් එකේදී ජයග්‍රහකව තෝරලා අපි විනර්ස්ලට පළවෙනි තෑග්ගේ ඊළඟ තෑග්ගේ සෙට් එකේ දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් අද වීඩියෝ එකත් අපි මෙතන ඉවර කරනවා. මතක ඇතුව ගිව් අවේ එකට සෙට් වෙන්න. ඒ වගේම අපිව subscribe කරන්න, comment කරන්න, share කරන්න, like කරන්න අනිවාර්යයෙන්ම like කරන්න අපිට. ඉතින් අපි ආයිස්නෝ තුරුතුරක් හම්බෙච්ච ගමන් අපි ඒක සෙනින් එසෙනින් ඕගලන්ට ඒ නිවුස් එක ගැන බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි ගිහිල්ලාම නේද? අපෝට වෙන ජය වේවා අපේ ආදි ඉන්නවා අංකල් ඉන්නවා එතකොට ප්‍රපු ඉන්නවා ඊට පස්සේ ඒක තමයි කතාව ඔය අපේ ආදිගේ වචන අපේ ආදිගේ මේන රෝන් ටර්න් එකේ කටරක් එක අමන්න නඩ පෙන්නන නෑ ඒ පෙන්නන්නේ නෑ මෙයා පෙන්වන රෝන් ටර්න් ට්‍රක් රෝන් ටර්න් ෆිල්ම් එක බලලා දිනවද අන්න ඒක ට්‍රක් සෙට් එක ඒක දැකලා දිනන නම් ඒක මතක් වෙන ඩක් ගාලා හරි ඒක නම් ඉතින් ආයිත් දවසක ලස්සන වීඩියෝ එකකින් අපි මේ කාර් එකේ තියෙන වැහි වතුර නෙමෙයි නේද නු මේ හිම වතුර හිම වතුර බලන්න හිම වතුර හිම වතුර හිම වතුර බලා ගන්න ඔයාලා එහෙනම් ඉතින් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු අපි ගිහලා එනවා ආයි වැඩනවා ආයි වැඩනොත් ආයි මේ කැමරාව උස්සන් එනවා මොකද හොඳට වැඩනොත් අනිවාර්යෙන් පෙන්නනවා